චන්ද්‍රකුමාරට ජනාධිපති වෙන්න වෙනවනේ. ඊට පස්සේ කාවද අගමැති කරන්නේ? මුළු පාර්ලිමේන්තුවේම ඉන්න 3 දෙනයි. ඒතර එක්කෙනෙක් ජනාධිපති වෙනවා. එක්කෙනෙක් අගමැති වෙනවා. ඒතර ආණ්ඩුවක්කෝ ආණ්ඩුව කාර්යාලයට පිටවන්නන්නේ. එහෙනම් චන්ද්‍රකුමාර සිද්ධ වෙනවා මොකද්ද? අර ඉතුරු වෙච්ච JVP මන්ත්‍රීවරයයි අර මේ දවස්වල වේදිකාවක් ගන්න ගිහිල්ලා ඒගොල්ලෝ අරන් අනික් පාර්ලිමේන්තුවම හොරු කියන හොරු ටිකත් එක්ක නේද ආණ්ඩුවක් හදන්නේ. එහෙනම් චන්ද්‍රකුමාර වේදිකාව කියන්නේ බොරුනේ. චන්ද්‍රකුමාර දැන් කියයි එහෙනම් හරි අපි පහවදාම පාර්ලිමේන්තුව විසුරනවා. පුළුවන් කරන්න. පාර්ලිමේන්තුව විසුරුවා මොකද වෙන්නේ? මැතිවරණය තියන්නේ මාස දෙකමාරක් කියන අඩුම කාලේ. මාස දෙකමාරක් කියන ආණ්ඩුවක් නැතුව ඉන්න පුළුවන්ද? ඉතින් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඇතේකේ අඩුව තේරිච්ච අපිට ආණ්ඩුවක් නැති වුණොත් කොහොමද? කැබිනට් මණ්ඩලයක් නැති වුණොත් කොහොමද? අමතුරු නැති වුණොත් කොහොමද? දුවන්න පුළුවන්ද? එහෙනම් රට ආර්ථිකවත් වැටෙනවා, පරිපාලනය වැටුත් වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? රට වැටුණාට පස්සේ අර අරගලෙන් ගෝඨාභය ලැබුවේ ඒ වගේ ගමේම ඉන්න මිනිස්සු ටික එකතු වෙලා ගමේ ඉන්න JVP කාරෝ ටික අල්ලගෙන ඉස්සෙල්ලම තොපි තමයි මේ ලනු අපිට දුන්නේ. හොඳට හිටිය අපිට නැගිටින ගමන් හිටිය අපිට තොපි තමයි ඇවිල්ලා කිව්වේ අරු හොරා මූ හොරා ඒ නිසා මේ පාරදලා දීලා බලමු කියලා තෝ තමයි කිව්වේ. අනේ එවුන් ටික අල්ලගෙන හන්දියේ ගැට ගහලා ඉවර වෙලා ඊට පස්සේ අන්න කුමාර එළවන්න පාට බයි. ඊට පස්සේ කාට හරි වැඳලා කියයි අනේ මේක හදපල්ලා. අපිට වැරදුනා සමාවයන් මෙන්න මේකට ආයි පාරක් හරිතරට ගේන්න කියලා කියයි. හැබැයි එතකොට අපි බොහෝ කාලයක් රට ආයි පාරක් ආපස්සට ගිහලා තමයි අපිට පටන් ගන්න වෙන්නේ.